සමාජ සංගායනා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඔබ සැමට පින්බර සුබ උදෑසනක් පින්නතුනි. අජාසත් රජතුමාගේ එක පුරෝහිතතුමෙක් බුදුහාමුදුරුව ගිජ්ජකූට පර්වතේ සමවත් සුවයෙන් වැඩ ඉන්න අවස්ථාවක උන්වහන්සේ හමු වෙලා උන්වහන්සේට පැහැදිලි කරනවා. බුදුහාමුදුරුවනේ, අජාසත් රජතුමා වජ්ජීන් එක යුද්ධ කරන්නයි සූදානම. බුදුහාමුදුරු ඇමති අමතලා දේශනා කරන්නේ වජ්ජීන් එක යුද්ධ කරන්න එපා. හේතුව වජ්ජීන් එක යුද්ධ කරලා දිනන්න පුළුවන් කමක් නැහැ. වජ්ජීන් එක යුද්ධ කරලා දිනන්න හැකියාවක් නැහැ. හේතුව වජ්ජීන් තුල තියෙනවා සප්ත අපරිහානී ධර්ම. වජ්ජි රාජ්‍ය සමූහාණ්ඩුවක්, බොහෝ පිරිසක් එකට එකතු වෙලා පාලන තන්ත්‍රය මෙහෙවන රාජ්‍යයක්. තීන්දු තීරණ ගන්නේ සාමූහිකව, ක්‍රියාත්මක කරන්නේ සාමූහිකව. ඒ සාමූහික බව මතම වජ්ජීන් හරි ප්‍රබලයි. පින්නතුනි, මේ හිමිදිරි පාන්දර සමාජ සංඝායනා උදෑසන ධර්මදේශනාවේදී මේ බුදු දහමේ උගන්නපු අපරිහානී ධර්ම, මේ සප්ත අපරිහානීය ධර්ම අපේ නිවසට, අපේ ආයතනයට, අපේ රටට, ඔබේ ස්වේච්ඡා සංවිධානයට ගලප ගන්න පුළුවන්කම තියෙනවා. අපරිහානීය සූත්‍රයේදී, අකාරණී අපරිහානී සූත්‍රයේදී ලිච්ඡවී රජදරුවන් අමතලා බුදුහාමුදුරුව විසින් දේශනා කරපු ගුණධර්ම හතක් තමයි අපි සප්ත අපරිහානීය ධර්ම කියලා දේශනා කරන්නේ. මේ දේශනාවේදී අපරිහානීය කියලා කියන්නේ පිරිහෙන්නේ නැතුව නොපිරිහි ඉන්න පුළුවන් ගුණධර්ම හතක් පිළිබඳව, පිරිහීමකින් තොරව ඉන්න පුළුවන් ගුණධර්ම හතක්. ඒකේ පළවෙනි එක තමයි නිතර නිතර රැස්වීම. සමගිව රැස්ව, සමගිව කටයුතු කොට සමගිව විසිර යාම. නොපෙනවූ නීති නොපෙනවීම, පැනවූ නීති නොකඩවා ආරක්ෂා කිරීම. ඒකම කුලකාන්තාවන්ට ආරක්ෂාව දීම, වැඩිහිටියන්ට ගරු කිරීම, සැලකීම, පූජනීය ස්ථාන රැකබලා ගැනීම, පූජ්‍ය පක්ෂයට අවශ්‍ය ගෞරව සම්මාන සිද්ධ කිරීම. වජ්ජි රජදරුවෝ මේ අපරිහානීය ධර්මහත නොනසා නොකඩවා රැක්කා. නිතර නිතර රැස් වෙනවා. පින්නතුනි, අපි ආයතනයක් ගත්තත්, අපේ නිවස ගත්තත්, රටක් ගත්තත්, ඔබේ ස්වේච්ඡා සංවිධානය අරගෙන බැලුවත් අඩුම තරමේ අපි මාසෙකට වතාවක්වත් රැස් වෙන්න ඕනි. ගෙදරක නම් දෛනිකව අම්මා තාත්තා දුව දරුවෝ එක වේලාවකදීවත් රැස් වෙන්න ඕනි. එක රැට කෑම කන වෙලාව වෙන්න පුළුවන්. ආයතනයක වුණත් එහෙමයි, නිතර නිතර රැස් නොවුනොත් ආයතනයේ ඉන්න අන්‍ය ඇත්තෝ වෙන වෙනම රැස් වෙනවා. එතනදී කල්ලි කණ්ඩායම් බිහි වෙනවා. ආයතනයේ මූලික අරමුණට ප්‍රතිවිරුද්ධව ඒ ඇත්තෝ කටයුතු කරන්න බලනවා. නිතර නිතර රැස් වෙනකොට ඉහළ සහ පහළ මැද මේ කොටස් තුනේම අයගේ අදහස් හුවමාරු වෙනවා.
විකල්ප අදහස් එනවා. අපි හරි කියලා හිතපු අදහස නිවැරදි නොවේයි කියලා අපිට ඒත්තු යනවා. සංවාද කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. නිවැරදි හොඳම දේ සියලු දෙනාට එකඟ විය හැකි ආකාරයට ක්‍රියාත්මක කරන්න පුළුවන්. නිතර නිතර රැස් නොවීම නිසා ඒ අදහස් හුවමාරු වෙන්නේ නැහැ. ආයතනයේ දියුණුවට, රටේ දියුණුවට, නිවසේ දියුණුවට යෝජනාවන් එන්නේ නැහැ. ඒ ඇත්තන්ගේ දක්ෂතාවයන් හඳුන ගන්න පුළුවන් කමක් නැහැ. වජ්ජි රජ දරුවෝ හැම වෙලාවකම රැස් වෙන්න කටයුතු කළා. එතනදි ගැටුම් අඩුයි, විවිධ ඇත්ත විවිධ තැන්වලදි කරන විවේචන අඩුයි. හේතුව තමයි ඔවුන්ට කතා කරන්න සභාවක් තියෙනවා. ඔවුන්ට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. හැමෝම ඒ අවස්ථාවේදී තමන්ගේ කාර්යභාරය තුළ තමන් කතා කරනවා. අපි කවුරුත් අංග සම්පූර්ණ අය නෙවෙයි. අපේ නිර්මාණ කුසලතාවය, චින්තන හැකියාව, අපේ ජීවන දර්ශනය විවිධයි. එයා අපේ ආයතනයට, රටට ගලප ගන්න පුළුවන්. වජ්ජි රජ දරුවෝ නිතර නිතර රැස් වෙන්න කටයුතු සම්පාදනය කළේ නිසා. ඒ වගේම සමගිව රැස් වුණා, සමගිව කටයුතු කළා, සමගිව විසිර ගියා. ඒක හරි වටින දෙයක්. අපි මිනිස්සු හැටියට සත්ව චර්යාවන් අභිභවන්න ඕනේ. සත්තුන්ගේ ස්වභාවයක් තියෙනවා. ඇතැම් විට සුනකය ගොඩක් ළඟට කෑම දැම්මොත් කෑම එකට පෙර ඔවුන් පොර කනෝ. වඳුරු රැලක එක පිරිමි සතෙක් විතරයි හැම වෙලාවකම රැඳෙන්නේ. අනිත් පිරිමි සත්තු තමන්ගේ දරුවෝ වුණත් තාත්තා හැටියට වඳුරු නායකයා ඔවුන් විනාශ කරනවා. ජීවිතය බේරගන්නව නම් ජීවිතය බේරගන්නේ රැලෙන් අයින් වෙච්ච අය. අපි ඒගොල්ලන්ට කියනවා තනියා කියලා. මනුස්ස ලෝකෙත් එහෙම වෙනවා නම් තිරිසනා සහ මිනිහ අතර වෙනසක් නැති වෙනවා. අපිට සම්මුඛව සාකච්ඡා කරලා විසඳගන්න බැරි දෙයක් නැහැ. සම්මුතියෙන්, සාකච්ඡාවෙන් තමයි මේ ලෝකේ මිනිස්සු බොහෝ දේවල් විසඳගත යුතු වෙන්නේ. සත්තු වගේ විවිධ වූ පුරුදුත් එක්ක අපිට ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. සමගිව රැස් වෙන්න ඕනේ, සමගිව සාකච්ඡා කරන්න ඕනේ, සමගිව විසර යන්න ඕනේ. සීයක් විතර රැස් වෙච්ච තැනදී අදහස් සීයක් වෙන්න පුළුවන්. එතකොට ඒ අදහස් අතර මතවාද ගැටෙන්න ඕනේ. ඒව ගැටිය යුතුයි. ඒක තමයි ස්වභාවය. ඒ විවිධත්වයට අපි ගෞරව කරන්න ඕනේ. හේතුව තමයි විවිධත්වය තුළයි විචිත්‍රත්වයක් නිර්මාණය වෙන්නේ. අදහස් අතර ගැළපීම් නොතිබුණාට, අදහස් ගැටුණට අවසානයේ බහුතර පිරිසක් යම් අදහසකට එකඟ වෙනවා. බහුතර පිරිසක් යම් අදහසකට එකඟ වුණාට පසුව අර සිය දෙනාම ඒ අදහස තමන්ගේ අදහස හැටියට පිළිගන්නෝ. ආයේ සභාවෙන් එළියට ඇවිල්ලා ආයේ ගුටු හිව මාරු කරගන්නේ නැහැ. ආයතනයෙන් එළියට ඇවිල්ලා එය විවේචනය කරන්නේ නැහැ. සමගිව රැස් වෙලා සමගිව කතා කරනවා. ඒ දැනුම හුවමාරු කරගන්න ඕනේ. ඒ හුවමාරු කරගන්න දැනුමත් එක්ක අලුත් ප්‍රතිපත්ති හදලා, අලුතින් හිතලා, අලුත් විදියට වැඩසටහන් ඒ ක්‍රියාමාර්ග තෝරලා ඒ මොහොතට ගැළපෙන විදියට තීන්දු තීරණ ගන්න ඕනේ. එහෙම ගන්න නම් අපි සමගිව රැස් වෙන්න ඕනේ. සමගිව කටයුතු කරන්න ඕනේ. සමගිව විසිර යන්න ඕනේ. ඒ සභා වාරයේදී ගැටුම් ඇති වුණාට, වචන හුවමාරු වුණාට ඒවා එළියට ගෙනල්ලා සමාජගත කරලා ඒක මහා ගැටුමක් කියන බවට හුවා දක්වන්න කටයුතු නොකරන්න ඕනේ. යම් ආයතනයක යම් නිවසක එහෙමයි. දැන් විශාඛාව
විවාහ කරලා දෙන දවසේ තමන්ගේ තාත්තා විශාකාවට ලබල දුන්න අවවාද වලින් එකක් තමයි ඇතුළත ගිනි පිටතට දෙන්න එපා, පිටත ගිනි ඇතුළට ගන්න එපා. තමන්ගේ පවුල ඇතුලේ සාකච්ඡා කළ යුතු දේවල්, තමන්ගේ කුටුම්භය තුළ ක්‍රියාවට නැන්විය යුතු දේවල් සමාජගත කරලා තමන්ගේ ප්‍රශ්න තව කෙනෙකුට රසවිඳින්න අවස්ථාව නොතබන්න ඕනේ. තමන්ගේ ප්‍රශ්න තව කෙනෙකුට රසවිඳින්න අවස්ථාව දුන්නොත් ඒක නරක දෙයක්, ඒක නරක කාරණාවක්, ඒක මහා අයහපත් දෙයක්. සමගිව රැස්වීමේ තරම්ම වටිනෝ. තාත්තා අම්මත් එක්ක, අම්මා තාත්තත් එක්ක, අම්මයි තාත්තයි දරුවොත් එක්ක, ඒ දරුවන්ගේ වයස් කාණ්ඩවලදී සාකච්ඡා කරන්න ඕනේ. සමහර වෙලාවකදී එහෙම වෙලාවක් නැහැ. එක දරුවෙක් තමන්ගේ තාත්තා වැඩ ඇරිලා ආවහම ඒ අවුරුදු 6ක දරුවා තාත්තගෙන් අහනවා, තාත්තේ ඔයාට වැඩ කළාම පැයකට කීයක් හමු වෙනවද? තාත්තා ටිකක් කේන්ති අරගෙන දරුවගෙන් අහනවා, ඔයාට ඇයි මගේ වැටුප ඔන කට වහගෙන ගෙට ගිහිල්ලා තියෙන දෙයක් කාලා නිදන්න කියලා. එහෙම කියලා තාත්තා තමන්ගේ කාමරයට ගියාම නැවත මතක් වෙනවා, මං වැරදි වැඩක් කළේ. තමන්ගේ මේ පුතාට කතා කරලා කියනවා, මොකද්ද ඔයා අහන්නේ? මට කියන්න තාත්තා වැඩ කළාම තාත්තට පැයට කීයක් ගෙවනවද? මට පැයට ඩොලර් 25ක් ගෙවනවා. එහෙනම් තාත්තේ මට ඩොලර් 10ක් දෙන්න. ඒකත් ටිකක් නොරිස්සුම් සහගතව මේ තාත්තා මේ දරුවට දෙනවා. දරුවා තමන්ගේ කාමරයට ගිහිල්ලා තමන් විසින් එකතු කරපු තව ඩොලර් 15ක් ගන්නවා. තාත්තගේ ඩොලර් 10යි, මේ දරුවා එකතු කරපු ඩොලර් 15යි. මේ ඩොලර් 25ම ගිහිල්ලා තාත්තට දීලා කියනවා, තාත්තේ එහෙනම් තාත්තගේ කාලේ මට පැයක් දෙන්න. මේ දරුවා, අපි හැමෝටම නොතේරෙන දෙයක් ඉතාම පුංචි කමට කළා. ඒ තමයි තාත්තට වෙලාවක් නෑ දරුවෝ එක කතා කරන්න. ඒ තරමටම තාත්ත කාර්ය බහුලයි. ඒ තරමටම මේ තාත්තට වැඩ. මේ ස්වභාවය අපි වෙනස් කරගන්න ඕනි. එක දරුවෙක් තමන්ගේ තාත්තා ගෘහ නිර්මාණ ශිල්පියයි. ඒ තාත්තා එක නිර්මාණයක් අඳිනකොට පුංචි දියණිය ගිහිල්ලා අහනවා, තාත්තේ මේ මොකද්ද කරන්නේ? මම මේ තව ගෙයකට අදාළ කරපු සිතියමක් අඳිනවා. ඒ වෙලාවේ මේ දුව කියනවා, ඒ ගෙදර නම් මෙච්චර ලොකු වෙන්න අඳින්න එපා, මෙච්චර ලොකු කාමර අඳින්න එපා. එතකොට ඒ දරුවන්ටත් ඒ තාත්තත් එක්ක කතා කරන්න වෙලාවක් නැති වෙයි කියලා. අපි හැම වෙලාවකම සමගිව රැස් වෙනා, සමගිව කටයුතු කරලා සමගිව විසිර යන එක. සතියකට දවසක්වත් ගෙදර ඇත්තෝ එකට එකතු වෙලා කෑම වේලක් කන එක ජීවිතේ විඳිනවා කියන බව හරි වටිනෝ. අපි හතර පැත්තේ විවිධ වෙලාවට ගෙදරට එන්නේ, එකට එකතු වෙන්න වෙලාවක් නැහැ. පන්සලකට, ආගමික ස්ථානයකට යන්න වෙලාවක් නැහැ. දරුවෝ එක්ක සතුටු වෙන්න වෙලාවක් නැහැ. අපි කාර්ය බහුලයි, කාර්ය බහුලයි කියලා නැති කාර්ය බහුලත්වයක් ආරෝපණය කරගෙන ඇතැම් විට යන්ත්‍ර වගේ දුවනු. ඒක උචිත නැහැ, ඒක සුදුසු නැහැ. ඒක නිවසකට ගත්තත්
තියෙන්න ඕනේ. දැන් ආයතනයක් වුණත් එහෙම අඩුම තරමේ වර්ෂයකට වතාවක්වත් තමන්ගේ සේවක සේවිකාවන් එක්ක සතුටු වෙන්න අවස්ථාවක් නිර්මාණය කරගන්න ඕනි. හැමදාම වැඩ කරලා කරලා ඒ වැඩ මතම තමන්ගේ දහඩිය වගුරවලා තමන්ගේ ධනය ශ්‍රමය වැඩ කටයුතු වලට යොදවලා ඒකාකාරීව තමයි ජීවිතය ගෙවන්නේ. නව අදහස් සමහර විට එන්නේ නැහැ. ඇතැම් විට මහ පීඩාවක්. එනිසා වර්ෂයකට වතාවක්වත් අපි හැමෝටම එකට එකතු වෙලා සාකච්ඡා කරලා කෑම වේලක් කාලා අර ආයතනික කාර්යභාරයෙන් ටිකක් මිදිලා ඉතාම සුහදව ජීවත් වෙන්න අවස්ථාවක් හදා ගන්න ඕනේ. ඒක තමයි ජීවත් වීම කියලා කියන්නේ. සමගිව රැස් වෙලා සමගිව කටයුතු කරලා සමගිව විසිර යනු. ඒ වගේම නොපෙනවෝ නීති නොපනවනවා, පැනවෝ නීති නොකඩවා රකින්න. ආයතනික විවස්ථා තියෙනවා, රටක විවස්ථා තියෙනවා, භික්ෂු සංස්ථාව ඇතුලේ විනයක් තියෙනවා. පුද්ගල උවමනාවන් වලට අදාළව අපිට ඕන ඕන විදියට සංශෝධනයක් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළ ආනන්දය කුදානු කුද්දක ශික්ෂාපද වෙනස් කරගන්න අවශ්‍ය පරිදි. නමුත් ආනන්ද හාමුදුරුවන්ට අහන්න බැරි වෙනවා මොනවද බුදුහාමුදුරනේ කුද්දානු කුද්දක කියලා කියන්නේ. ඒ නිසා පළවෙනි සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු මහා සංගරුවන තීන්දු කරනවා එකඳු ශික්ෂාවක්වත් වෙනස් කළ නොහැකි කියලා. හැම වෙලාවකම රටක ආයතනයක නිවසක ගත්තත් සිරිත් විරිත් විනය කියන ඒවා, නීතිය කියන දේවල් උඩ තැනක තියෙන්න ඕනේ. ගෙදර අම්මට තාත්තට පොදු වෙච්ච කාරණා දරුවන්ට පොදු වෙන්න ඕනේ. දරුවන්ට පොදු වෙච්ච දේවල් ගෙදර අනිත් අයට පොදු වෙන්න ඕනේ. තාත්තත් අම්මත් දරුවොත් එහෙම ගෙදර ඇතුලේ හදාගත්ත යම් සම්මුතියක් තියෙනවා නම් ඒ සම්මුතිය ඉක්මවන්නේ නැතුව කටයුතු සිද්ධ වෙන්න ඕනි. වරින් වර නීති පනවන්න, පනවපු නීති ඛණ්ඩනය කරන්න අපි කටයුතු කළොතින් එතන යහපත් පාලන තන්ත්‍රයක් නිර්මාණය වෙන්නේ නැහැ. යහපත් පාලන තන්ත්‍රයක් නිර්මාණය වෙන්න නම් නොපෙනවෝ නීති නොපනවන්න ඕනේ, පැනවෝ නීති නොකඩව ආරක්ෂා කරන්න ඕන. විනයට අනුව ගත්තොත් විනයෝ නාම සාසනස් ආයු. මේ ශාසනය ආවුස විනය, මේ ශාසනය පවතින්නේ විනය මත. යම් වෙලාවකදී විනය නැක්නම් සසුන නැ, විනය රැකුණොත් සසුන රැකෙනවා. අපි හැම වෙලාවකදීම නීතිගරුක පුරවැසියෝ වෙන්න ඕනේ, නීතිගරුක මිනිස්සු වෙන්න ඕනේ. හැමෝම නීතිගරුක පුරවැසියෝ නීතිගරුක මිනිස්සු වුණාම සාමකාමී බව, දියුණුව, සදාචාර සම්පන්න සීමාවන් රැකෙනවා. එහෙම රැකෙනකොට දෙලව දියුණුව නිර්මාණය වෙනවා. ඒකම වැඩිහිටියන්ට සලකන්න ඕනේ. වැඩිහිටියෝ කියලා කියන්නේ ඇතැම් විට වයසින් වැඩිහිටි, ඇතැම් විට දැනුමෙන් වැඩිහිටි. අපි කියන්නේ ජාති උරුදයි, ගෝත්‍ර උරුදයි, වයෝ උරුදයි. ඒ වගේම මේ ජීවිතයේ ගුණ උරුදයි, සීල උරුදයි. වැඩිහිටි වීම ආකාර කීපයකදී කියනවා. සමහර ඇතෝ සීලයෙන් වැඩිහිටි,
සමහර ඇත්තෝ ජාතියෙන් වැඩිහිටි. සමහර අය ගෝත්‍රයෙන් වැඩිහිටි. වයසින් වැඩිහිටි, ගුණධර්මවලින් වැඩිහිටි. ඒ වැඩිහිටි අයගේ අවවාද අනුශාසන අපි ගන්න ඕනි. ඒ වැඩිහිටියෝ අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. අත්දැකීම් බහුලයි. ඔවුන්ට අපි පිළිබඳව, අපේ දැක්ම පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා. අපි ඔවුන් රම්පෙ කරපිංච වගේ බැහැර කරන්න හොඳ නෑ. ඔවුන්ගෙන් ගත හැකි යමක් නම් ඒ ගන්න පුළුවන් හැම දෙයක්ම රට වෙනුවෙන්, තමන්ගේ ආයතනය වෙනුවෙන්, තමන්ගේ නිවස වෙනුවෙන් ගන්න ඕනේ. වයෝවෘද්ධ වෙච්ච පියා මව නොවැදගත් කියලා නිවසේ පිටූ පසට කරන එක හොඳ දෙයක් නෙවෙයි. ඒ අය තමන්ගේ නිවසේ දේවි දේවතාවුන් හැටියට පුදන්න ඕන පිරිසක්. ගුණවෘද්ධ අයත් එහෙමයි, වයෝවෘද්ධ අයත් එහෙමයි, සීලවෘද්ධ ඇත්තොත් එහෙමයි. වැඩිහිටියන්ට සලකනවා. ඒක හරි වටින දෙයක්. එවගේම කුල කාන්තාවන්ට ආරක්ෂාව දෙන්න ඕනේ. මේ ලෝකේ ස්වභාවයෙන්ම දුබල පිරිස තමයි කාන්තාවෝ. අපේ මව්වරු ස්වභාවයෙන්ම දුබලයි කියලා කියන්නේ දැනුමෙන් නෙවෙයි. ශාරීරික ස්වභාවය ගත්තාම පිරිමියාට වඩා දුබලයි. එතනදී අපි රටවැසියෝ හැටියට අපි බස් රථයක ගියත් කාන්තාවක් නම් හිටගෙන යන්නේ පිරිමි හැටියට වාඩි වෙනවා කියන එක සුදුසු නෑ. හේතුව තමයි පිරිමියා කියලා කියන්නේ පරිත්‍යාගයට කියන තව නමක්. අපි දන්න සමහර පිරිමියත්වෝ ඉන්නවා, තමන්ගේ ගෑනු සහෝදරයෝ ආවාහ විවාහ කර දීලා ජීවිත කාලයම තනි කඩව ජීවිතය ගෙවන අය. සමහර පිරිමි සහෝදරයෝ තමන්ගේ බාල සහෝදරියෝ විවාහ කර දීලා අවසානයට විවාහ වෙන්නේ. මේ තමයි පිරිමිකම. පිරිමි ශක්තිමත් ස්වභාවයෙන්ම, ස්වභාවයෙන්ම ශක්තිමත් නොවන කාන්තාවකට අතක් එසවීම පවා පිරිමියෙකුට අනුචිත දෙයක්. ගණේගම සරණංකර නායක හාමුදුරුවෝ උන්වහන්සේ අකමැති කාරණා තුනක් පැහැදිලි කරනවා. එකක් තමයි කියවන්න හැකියාව තියෙද්දි මේ ලෝකේ මිනිස්සු පොත්පත් කියවන්නේ නැත්නම් ඒ මිනිස්සයා මට අප්‍රසන්නයි. පොතක් ගත්තහම නැවත පොත ගත්ත කෙනාට පොත නොදෙනවා නම් ඒ මිනිහා මට අප්‍රසන්නයි. උන්වහන්සේ තුන්වෙනි කාරණිය කියන තමන්ගේ ගැහැණු මිනිස්සයාට ගහන පිරිමියා මට අප්‍රසන්නයි. රටක වෙනමම, ආයතනයක වෙනමම, නිවසක වෙනමම ඒ කාන්තාවන්ට අවශ්‍ය කරන ඒ සහනශීලීත්වය තියෙන්න ඕනේ. ඒක අපිට අවශ්‍ය කාරණයක්. එහෙම නොවුනොත් මේ මාතෘත්වයට කරන නිගාවක් බවට ඒක පත් වෙනවා. මවට නිගා කරන ජාතියකට, මවට නිගා කරන රටකට, මවට නිගා කරන නිවසකට ශ්‍රී දේවිය කැඳ ගන්න බෑ. වජ්ජි රාජ්‍ය තුල කාන්තාවන්ට, කුල කාන්තාවන්ට තමන්ගේ පතිවත පතිනිවත රකින්න ගිහි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ඒ ගෞරවය ලබල දුන්න රාජ්‍යයක්. ඒ ඇගීම සිද්ධ කරපු තැනක්, ඒ ඇගීම කළ යුතුව තියෙනවා. කුල කාන්තාවන්ට ආරක්ෂාව ලබල දෙන එක. යම් රටක්, යම් ආයතනයක්, යම් ගමක් අනෙකා ඉස්සරහා ඇගීමට ලක් වෙන්නේ කාන්තා හිංසනය කොයිතරම්ද, කාන්තාවට ඒ සමාජයේ වැඩ කරන්න තියෙන නිදහස මොන වගේද කියන නිර්ණායකත් එක්ක. ඒ නිසා අපරිහානී ධර්මවල
එකක් කාන්තාවන්ට රැකවරණය දෙන එක. ඒක ඊළඟ කාරණිය තමයි පූජනීය ස්ථාන රැක ගන්න. දැන් රටක සංස්කෘතිය, රටක සભ્યත්වය, රටක හරපද්ධතිය රකින්න ඒ රටේ ආගම තුලින් සිද්ධ කෙරෙන කාර්ය සුළුපටු නෑ. අතීත රට අපේ බැලුවොත් නිර්මාණය වුණේ වැවයි දාගබයි ගමයි පන්සලයි නිල්වන් ගොයමයි කහවන් සිවුරයි. මේක තමයි සංකල්පේ. රටේ රජතුමා වැව හදලා වැවෙන් ගත්ත පස් අරගෙන ගඩොල් කැපුවා. ගඩොල් වලින් චෛත්‍ය හැදුවා. වැවෙන් කෘෂිකර්මාන්තය දියුණු කළා. වැව නිසා කෘෂිකර්මාන්තය දියුණු වුණා. ස්තූපය නිසා මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය දියුණු වුණා. මේ දෙකම එකින් එක ගත්තොත් ඒ රටේ පූජනීය ස්ථාන රැක ගැනීම වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි. රටේ සංස්කෘතිය හරපද්ධතිය රැකෙන්නේ ආයතනයක ඒ සම්ප්‍රදායන් රැකෙන්නේ ඒ කෙරෙන ආගමික වතාවන් එක්ක. අද දවසේ ගුවන් කාලයෙන් විනාඩි 30ක් මේ හිරු රූපවාහිනිය මේ ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කරන්නේ. ජාතික නාලිකාවක වගකීම මේක. එය සිදු කළ යුතුය කියන තමන්ට පැවරිච්ච කාර්යභාරයත් එක්ක. එය පුද්ගලයෝ වශයෙන් ගත්තත් රටක් හැටියට ගත්තත් ආයතනයක් හැටියට ගත්තත් කළ යුතුම දෙයක්. ඒ වගේම පූජනීය පක්ෂයට ආරක්ෂා කිරීම, ඒ පූජනීය පක්ෂයට ආගමික කටයුතු වලදී අනුග්‍රහය දැක්වීම, ඒ පූජනීය පක්ෂයට ආගමික කටයුතු සමාජගත සංවර්ධනය සන්තානගත සංවර්ධනය සකස ගන්න රජයක් ඒ රටක් ඒ අවශ්‍ය කරන අනුග්‍රහය සිදු කිරීම, නිවසෙන් පන්සලට වෙන කාර්යභාරය, පන්සලවට තියෙන ආයතන වලින් පන්සලට වෙන කාර්යභාරය, රටේ සමස්ත ජනයා තුලින් භික්ෂුවට සිද්ධ වෙන කාර්යභාරය සිදු කළ යුතු දෙයක්. හේතුව තමයි මේ කහ සිවුර ඔබේ පූජනීය ස්ථානයේ පූජ්‍ය පක්ෂය, ඔබ ගම වෙනුවෙන්, ඔබ රට වෙනුවෙන්, ඔබේ ආධ්‍යාත්මය වෙනුවෙන් තමන්ගේ කාලය, තමන්ගේ තරුණකම්, තමන්ගේ උගත්කම් මේ සියල්ල කැප කරනෝ. භික්ෂුවක් ගත්තත් එහෙමයි. ශාසනය වෙනුවෙන් සියල්ල දියකර හැරපු පිරිසක් භික්ෂුවක් කියලා කියන්නේ. තරුණකම දිය කළා, වාසගම දිය කළා, උගත්කම් දිය කළා, මේ ජීවිතේ සියල්ල ශාසනය වෙනුවෙන් දිය කළා. එහෙම පිරිසකට ගෞරව සම්මාන දැක්වීම, එහෙම පිරිසකට ආරක්ෂාව දීම, එහෙම පිරිසකට රැකවරණය දීම කළ යුතුයි. මේ අපරිහානී ධර්ම. අපේ මට්ටමින්, අපේ ජාතිය මට්ටමින්, රට මට්ටමින්, නිවස මට්ටමින්, ආයතනය මට්ටමින් කළ යුතුවම තියෙනවා. එය කළ යුතුම කාර්යයක්. මේ හත අපි නිවැරදිව අපේ ජීවිතවලට ගලප ගත්තොත් ඒක ඉතාම වටිනවා. වජ්ජීන් අපරාජිත වුණේ මේ අපරිහානී ධර්ම නිසා. වජ්ජීන් අමරණීය වුණේ මේ අපරිහානී ධර්ම නිසා. ඔබ මම මේ ධර්ම අපේ ජීවිතයට එකතු කරගත යුතුයි. ඒ වෙනුවෙන් මේ දහම මහඟෝසුවක් ඖෂධයක්ම වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා